පළවෙනි වතාවට මම හිතන්නේ මේක එලිදක් වෙන්නේ එලිදරව වෙන්නේ ලංකාවේ පොලිසියේ තියෙන රතවාහන එකක්වත් රක්ෂණය කරලා නැහැ. පොලිසියේ තියෙන එක රතවාහනයක්වත් දුම් සහතිකේ අරගෙන නැහැ. පොලිසියේ තියෙන එක වාහනයක්වත් ලියාපදිංචි කරලා සහතිකේ අරගෙන නැහැ. හැබැයි දැන් ලංකාවේ පොලිසියෙන් තමයි අපේ අයිසගේ කවුරුරි මොන බයිසිකලෙක ගියොත් දුන් සාධකයේ තියනවද රක්ෂණයේ තියනවද ඈ ලියාපදිංචි සාධකයේ තියනවද කියලා අහන්නේ. Big news. ඈ Big news. ඒක තමයි. ඉතින් දැන් මේ රටේ පළවෙනි වතාවට බලන්න ඇතිලා තියෙන තත්ත්වය. දැන් මේකේ තියෙන බලහැනක තත්ත්වය මොකක්ද? මේකේ තියෙන බලහැනකම තත්ත්වය තමයි ඊටාම අපරාධකාරී තත්ත්වය තමයි මේ පොලිස් ජීප් රථයේ එළවන අහිංසක පොලිස් නිලධාරිය හැප්පුණොත් එහෙම වාහනේ ඔහුගේ පණියේ කපන. ඒ කියන්නේ පොලිස් නිලධාරියා වාහනේ ලොකන යනවා නම් පොලිස් රියදුරෝ ඉන්නෝ ජීප් රථේ අරන් ගිහලා ඔහු අර වාහනේ තමන්ගේ සාමාන්‍ය රාජකාරී අවස්ථාවේ යම් කිසි ක්‍රියාවලියක් සිදු වුණොත් එහෙම හැප්පිලා මොකක් හරි නැත්තම් අනතුරක් සිදු වුණොත් අනතුරේ අලාභය අය කරගන්නේ මේ අහිංසක පොලිස් නිලධාරියෙක් පණියේ. ඇයි රක්ෂණය කළේ නැහැ? ඉතින් අනිත් වාහන රක්ෂණය කරපු ගමන් ඩග් ගන්න රක්ෂණයෙන් ගෙවනවා ඉක්මනින් විනාඩි 5න් ගෙවනවා යන්න විතරයි තියෙන්නේ. දැන් පොලිසිය වාහන ටික රක්ෂණය කරලා නැහැ. පොලිසිය රියදුරා තමයි ගෙවන්න ඕනේ. අතින් ඔහුගේ සමහර අය ඉන්නවා අවුරුදු ගණන් තමන්ගේ පඩිය ගෙවනවා විශ්‍රාම ගිහිල්ලත් පඩිය ගන්න. දැන් ඒ විතරක් නෙවෙයි දැන් 135 විතර අලුත් බයිසිකල් ගෙනල්ලා තියෙනවා දැන් මොකට බයිසිකල්. පොලිසියට අධිකාර ජනාධිපතිතුමා මම හිතන්නේ වැඩියත් වෙලා මේ ඉක්මනින් යන්න ස්පීඩ් යන්න ගිහිල්ලා අල්ලගන්න පොලිස් පොලිස් දෙපාර්තමේන්තුවේ අලුත් වාහන දුන්න දැන් මේ වාහනයක් 135 එකක්. හැබැයි මේකත් රක්ෂණය නොකරොත් අර අහිංසක පොලිස් නිලධාරියන් ගිහිල්ලා හැප්පුණොත් මොකයි වාහනේ 135ක වාහනයක් හැප්පන්නේ. මේක ගෙවන්න මුළු ජීවිත කාලය ඉඳලා නෙමේ විස්සාවට මිනිත්තු ගෙවන්න මේ. ඉතින් මේක නිසා කරුණාකරලා අපි කියන්නේ මේ ආණ්ඩුවට මැදිහත් වෙලා කරුණාකරලා මේ ඉතිහාසවල ගියන වැඩ පිළිවෙල මේක මම දන්නේ කොයි කාලෙකද අපි පිච්චේ මම මේ ළඟදී මේක දැනගත්තේ. ඇතරම මේක තමයි ඇත්ත තත්ත්වය. ඉතින් කරුණාකරලා මේ රටේ තියෙන පොලිසිය තියෙන වාහන ටික රක්ෂණය කරලා මේ අහිංසක පොලිස් නිලධාරීන් විඳින දුක නැත්නම් ඔවුන්ගේ තියෙන ඔවුන්ට මේ අතින් ගෙවන්න වෙලා තියෙන අවුරුදු ගාණක් ගෙවන්න තියෙන කරුණාකරලා නතර කරන්න කියලා අපි ඉල්ලන්නේ.